අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිරස්තල වෙත IMF එකත් කියපු නැති දේශීය ණය ප්‍රසස්තකරණය කාටද ගම්මන් පිළ ප්‍රශ්න කරයි ඉල්ලු සනින් අඩුම පොලියට ණය වගේම තැන්පත් කළ සනින් මහා පොලි ලැබෙන ප්‍රසස්තකරණය ගැන අද ටෙලිවැකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය. IMF යෝජනා තුල දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමට අදාළ කොන්දේසියක් තිබුණේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන් පිල පවසනවා. මෙහි අවශ්‍යතාව ජාත්‍යන්තර බැඳුම් කර හිමින්ගේ එකක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින්ග් පොයින්ට් වැඩසටහනට එක් වෙමින්. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන මේ මාතෘකාව ප්‍රසස්තකරණය කියලා දැන් වචනයක් ඇවිල්ලා තියෙනවා. මේ මාතෘකාව කරලියට එන්නේ ඇයි සහ ඇත්තටම එහෙම ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න කියලා අපිට කවුද කියලා තියෙන්නේ මෙච්චර ඉක්මනට මේක එන්න තරම්. දැන් වැදගත් දෙයක්. ඔයාලට ආණ්ඩුව පෙන්වන්නේ මේ දවස්වල පෙන්වන්නේ අම්මෝ අපි දැන් මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුම ගේන්නේ. ඒ ගිවිසුම අනුව වැඩ කරන්න වෙලා තියෙන්නේ කියලා මූල්‍ය අරමුදල බිල්ලා පෙන්වමින් තමයි Tamanට උන දේවල් කරගෙන අර අර අම්මලා දරුවන්ට බත් කවා ගන්න උනනම් බිල්ලෙක් පෙන්වන්නේ. ඒ වගේ තත්ත්වයක් තමයි ආණ්ඩුව අපිට කරන්නේ. හැබැයි ඊටම වගකීමෙන් කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුමේ කොතනකවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණේ හරි ප්‍රසස්තකරණේ හරි කරනවායි කියලා නැහැ. අපි දැක පහුගිය කාලෙම ආණ්ඩුව සදහන් කරපු දෙයක් තමයි අපිට විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට යන්න කලින් අනිවාර්යයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කළ යුතුයි කියන කාරණේ මතු කරන්නට උත්සාහ කරනවා IMF එක කිව්වා හා සමාන. මේ තියෙන්නේ අපි ඔක්කොම දන්න පාර්ලිමේන්තුවේ සභාගත කළ පාර්ලිමේන්තුවට ලැබුණු පිටපතමේ මේ තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ගිවිසු. මම අහනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණේ පූර්ව කොන්දේසියක් කියලා මේ ගිවිසුමේ කොතනද තියෙන්නේ? ජනාධිපති රසා ශ්‍රේහන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ සියලු දෙනා කිව්වේ අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට කිසිසේත් යන්නේ නැහැ කියන කාරණේ. මේ විදිහට කලින් කාලේ මේව වෙනස් වීම තුල තියෙන්නම අපිට හරි ඇග්‍රිමන්ට් එකක් නැති එකද මන්ත්‍රීතුමා නැත්තම් දැන් අපි කොන්දමන නැතිකමද මේ? ඒ ගැන නිසි අධ්‍යයනයක් නැති මෙලෝ හසරක් අවබෝධයක් නැති කට්ටියක් ඇවුවොත් අර පැත්තෙන් කියද්දි yes sir 3 bag full තමයි කියන්න සිද්ධ වෙන්නේ. දැන් බලන්න අපේ කේවල් කිරීමේ කණ්ඩායම මේ සාකච්ඡාවට ගිය කණ්ඩායමේ නොහැකියාව නිසායි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න උනේ. ඒ නිසායි ආණ්ඩුවට ගහපු පදේ වෙනස් කරන්න සිද්ධ වුණේ. මහබැංකු අධිපතිවරයා ආචාර්ය නන්දලාල් විලසිංහ මහත්තයා කියනවා මේ දවස් 3 4 5දී සිද්ධ වෙන මේ කාරණයක් එක්ක ප්‍රතිව්‍යුහගත එක්ක මේ සියල්ල එක්ක මොනවා වුණත් ගනුදෙනුකරුවන්ට හෝ පොලියට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. එහෙමනම් කාටද මේ හරහා ප්‍රශ්නයක් වෙන්නේ? ප්‍රශ්නයක් වෙන්නේම නැද්ද කාටද? නැහැ. අපි දැන් මේ විග්‍රහය කරන්නේ අපි යෝජනාව දකින්න නැතුව මේ ලබන බදාදායම් පස්සේ ආණ්ඩුව මේ යෝජනාව ප්‍රසිද්ධ කරාට පස්සේ ඇත්තටම නන්දලාල් මහත්තයලා කියන කතා ඇත්තද බොරුද? පෞගේ කාලේ ഇതുවල්ලා කිව්ව දේවල් බොරු වෙලා තිනවා. අපි කලින්ම කියලා තිනවා බොරු වෙනවා කියලා. ප්‍රාග්ධනයේ කපා හැරීමක් සිද්ධ වුණොත් නම් අනිවාර්යයෙන්ම බරපතල බලපෑමක් ඇති වෙනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 309 වැනි ටෙලිවැකිය. මීට පෙර ටෙලිවැකි තුනකින්ම අප ලිව්වේ ඇයි තාම අපි දුප්පත් කියලා නේද? එහෙමත් නැත්නම් ඇයි අපි තාම තුන්වෙනි ලෝකයේ කියලායි නේද? අපට නිදහස ලැබිලා අවුරුදු 75කුත් ගිය තැනත් ඉතිරි වුණේ බංකොලොත් පාතාලයට ගිය රාජ්‍යයක් කියලා නේද? අපට වඩා පසුපසින් සිටි රටවල් අප පසු කර යද්දී අප පමණක් එක තැන කැරකෙමින් ඉන්නවා නේද? ආජු තපරලාහිලා, පීජි තපරලාහිලා
ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා කියමින් නටමින් ඉන්නවා නේද? දැන් අද ටෙලිවැකියෙන් සංවර්ධනය ගැන තවදුරටත් ලියන්න හිතාන ඉන්නකොට තමයි මේ එකපාරටම ආණ්ඩුව දින පහක්ම බැංකු පද්ධතියක් නේද කොටස් වෙළඳපළත් එහෙම වහලා දාලා මොකද්ද කරන්න යනවා කියන ප්‍රශ්නේ එළියට එන්නේ. ඉතින් ඒ නිසා ඒකත් එක්කම අලුත් වචන වගේකුත් එළියට එනවා. ප්‍රතිව්‍යුහගතකරණයේ සහ ප්‍රශස්තකරණයේ කියලා නේද? අලුත් වචන දෙකක් නේ අපේ හිස මතට එකපාරට කඩාගෙන වැට්ටුවා. ප්‍රතිව්‍යුහගතකරණයේ සහ ප්‍රශස්තකරණයේ. ඇත්තටම මේ වචන දෙක මේ තේරුම් බේරුම් කරගෙන දැන් අපිට මොකද වෙන්නේ යන්නේ කියලා අපිට තේරෙන හැටියට විශ්ලේෂණය කරගත්තේ නැත්නම් අපි තව ලෝක අමාරුවක වැටෙනවා. හොඳේ. හැබැයි මේ වචන දෙක, ඒ කියන්නේ ප්‍රතිව්‍යුහගතකරණයේ සහ ප්‍රශස්තකරණයේ කියන වචන දෙකත් එක්කම එහෙන තව වචනයක් තියෙනවා. ඒක තමයි ණය නේද? ණයත් එක්ක තමයි මේ අමුතු අපබ්‍රංශ වචන දෙක එළියට එන්නේ නේද? අපේ දේශපාලනඥින් සිංහලෙන් එකක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ තව එකක් නේද? මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ ජාත්‍යන්තරයට. හොඳේ. සිංහලෙන් කියන්නේ අපිට, අපි වන්දන්ට. හරි. ඒ නිසා ණය, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ ප්‍රශස්තකරණ යන වචන තුනටම ඉංග්‍රීසි අර්ථකථන දැනගෙනම තමයි යන්න වෙන්නේ. හොඳේ. ප්‍රථමයෙන්ම බලමුකෝ මේ ණය කියන්නේ මොනවද කියලා නේද? ඉංග්‍රීසියෙන් ණය කියන්නේ debt. ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියට අනුව මිතුරෙකුගෙන්, පවුලේ අයෙකුගෙන් හෝ වෙනත් අයෙකුගෙන් මුදල් ණයටගෙන ඒවා ආපසු ගෙවීමට පොරොන්දු වී ඇතනම් ඔබ ණය වී ඇත. එහෙම තමයි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව තියෙන්නේ. හොඳේ. දැන් තවදුරටත් රටක් ලෙස සැලකුවොත් එක් පුද්ගලයෙකුට, සංවිධානයකට, එහෙමත් නැත්නම් ওই බැංකුවකට හෝ වෙනත් රජයකට හෝ ගෙවීමට ඇති මුදල් තමයි ණය කියලා හඳුන්වන්නේ. මේ සරල අර්ථකථන. හොඳේ. හින ගැඹුරු ආර්ථික විග්‍රහ ඕනේ නෑ මේ ටික තේරුම් ගන්නට. හරි. දැන් ඊළඟ වචනේ මේ ප්‍රතිව්‍යුහගතකරණය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ රීස්ට්‍රක්චරින් කියලා. ප්‍රතිව්‍යුහගතකරණය. බලමු අර්ථ නිරූපණය කුමක්ද කියලා නේද? රීස්ට්‍රක්චරින් එහෙමත් නැත්නම් ප්‍රතිව්‍යුහගතකරණය කියන මේ වචනේ ඇත්තටම ලංකාවට හුරු නෑ. ඒකට හේතුව තමයි අපේ ඉතිහාසයේ කවදාවත් මේ විදිහට මේ ණය ප්‍රතිව්‍යුහගතකරණයකට, හරිද, එහෙම ඉල්ලන්ට අවස්ථාවක් මීට පෙර අපිට උදා වෙලා නෑ. මේ තමයි පළවෙනි අවස්ථාව, ණය ප්‍රතිව්‍යුහගතකරණය. ඒ වචනයත් අපි සරලව තේරුම් අරන් යන්. හරිද? අපි ණය අරගෙන ඒ ණය ගෙවා ගන්න බැරි වුණාම, ඒ කියන්නේ බංකොලොත් වුණාම, අර ණය දීපු අයත් එක්ක ඒ ණය යලි ගෙවන්න යම් කිසි නම්‍යශීලී කොන්දේසි වලට අපි බැඳෙනවා. අපි ඒ අයගෙන් නම්‍යශීලී කොන්දේසි ඉල්ලනවා. ඕන් ඕකට තමයි සරලව කිව්වොත් ප්‍රතිව්‍යුහගතකරණය කියලා කියන්නේ. හොඳේ. ඔය ඉස්සර ගම්වල ඔය ඉඩකඩම් ගෙවල් පොලි මුදලාලිට උගස් තියලා බේරගන්න බැරි වුණාම, ඒ කාලේ අපි අහලා තියෙනවා නේද, ගෙදර ඉන්න අඹුව විතරක් නෙමෙයි දෝනියන් දවත් ඒ මිනිහට දෙන්න වෙන අවස්ථා තිබුණා කියලා නේද? දැන් ඔය ණය ගෙවන්න අලුත් කොන්දේසි වලට බැඳීම බොහෝ විට ඒක තමයි මේ වෙන්නේ. අර ඉස්සර වගේම තමයි. හොඳේ. සරලව කිව්වොත් ණය අරගෙන බංකොලොත් වුණාම ඒ ණය හිමියන්ගෙන් තවත් කල්ලිල්ලීමට එකඟ වන කොන්දේසි. හොඳේ. දැන් අපි ණය කියන වචනේත් දන්නවනේ, ප්‍රතිව්‍යුහගතකරණය කියන එකත් දැන් අපි දන්නවා. බැරෑරුම් නේද? සරල සිංහල අර්ථකථනය අපි දන්නවා. මේ අතර වාරයේදී තමයි මේ තව අලුත් වචනයක් කරලියට එන්නේ. ඒ වචනේ වැඩිපුරම කටේ තියෙන්නේ ආචාර්ය නන්දලාල්ගේ නේද? ප්‍රශස්තකරණය. ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ ඔප්ටිමයිසේෂන් කියලා. හරිද? ඔප්ටිමයිසේෂන්. දැන් අපේ අය කොළේ වහලා ගහන්න හදන, නැත්තම් හොයාගන්න මේ වචන හරිම මාර වචන. හොඳේ. ඉතිහාසයේ පුරාම මේ රටේ දේශපාලනඥින් එක එක ජාතියේ වචන ගෙනල්ලා අපිව ඇන්දුවා. අදත් අන්දනවා. හොඳේ. හෙටත් අන්දනවා. අයහන්ට දෙයක් නැහැ. මොකද්ද මේ ඔප්ටිමයිසේෂන්? එහෙමත් නැත්නම් ප්‍රශස්තකරණය. ඕකට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එහෙමත් නැත්නම් ශබ්දකෝෂයේ දීලා තියෙන සරල අර්ථකථනය. තත්වයක් හෝ සම්පතක් හොඳම හෝ වඩාත්ම ඵලදායී ලෙස භාවිත කිරීමේ ක්‍රියාවලිය. හොඳේ. දැන් ඒක තමයි ওই බැංකුවලට මේ ආදේශ කළා තියෙන්නේ. හරිද? දැන් එතකොට මේ ප්‍රතිව්‍යුහගතකරණය කියන වචනේ වෙනුවට නිතර ඇහෙන්න පටන් ගත්තේ ඔන්න ඔය ප්‍රශස්තකරණය නේද? බැංකු ප්‍රශස්තකරණයට ලක් කිරීම, දේශීය ණය ප්‍රශස්තකරණයට භාජන කිරීම නේද? දැන් ওই මහ බැංකු අධිපති කියන්නේම බැංකු ප්‍රශස්තකරණයට ලක් කරන්න හදනවා කියලානේ නේද? බැංකු ටිකයි කොටස් වෙන්ද පළයි දෙකම දවස් 5
පහකට විතර වහලා මේ කරන්ට හදන්නේ වඩා හොඳ කරන එක. ඒ කියන්නේ සරල සිංහල තේරුම බැංකු වඩාත් හොඳ කරන්ට හදනවා. මේක රටවැසියන් හැටියට අප දැනගත යුතුයි. මොකද්ද මේ හොඳ කරන්ට හදන්නේ? බැංකු අතුපතු ගාලා සුද්ධ කරලා ලස්සන කරලා පාට කරලා අපි වෙනකොට බදා වැළඳගෙන තේකක් එහෙමත් දීලා නේද අපේ තියෙන තැම්පතු වලට තව ටිකක් කීයක් හරි වැඩියෙන් දෙන්න? ආන් එහෙමද දන්නේ නැහැ නේද? මොකද මේ බැංකු පෞද්ගලික වුණත් රජයේ වුණත් මේවයි ඇත්තේ රටේ ජනතාවගේ ධනෙ මිස බැංකු කරුවන්ගේ හෝ මහ බැංකුවේ හෝ ආණ්ඩුවේ මැති ඇමතිලගේ අම්මල අප්පලගේ ධනය නෙමෙයි. ඒවයන් ආරම්භ කරපු බැංකු නෙවෙයි මේවා. හරිද? ඒ උන්දලගේ සල්ලි තියෙන ඉතින් ප්ලේන් පිටින් පන්නපු ඩොලර් එක්ක නේද? ආ ඔය සී ෂෙල්ස් වල ඒ වගේ දූපත්වලනේ. අන්න ඒවත් අපිට හොයන්ටලු පුළුවන් නම් හරිද? මාර තර්ජන. උන් හොරකම් කරනවා අපි හොයන්ට ඕනේ. හරි? ආන් ඒ නිසා ණය සහ බංකුලොත් ලේබලයට මුවා වෙලා මේ ප්‍රතිව්‍යුහගතකරණේ වෙනුවට ප්‍රශස්තකරණේ කියලා කරන්ට හදන්නේ මොකක්ද කියලා අපි දැනගත යුතුමයි. හරිද? මේ වචනේ නෙමෙයි මොකද්ද කරන්න කියලායි වැදගත් වෙන්නේ. ඒ නිසා හෙට ටෙලිවැකියත් ඒ වෙනුවෙන්ම වෙන් කරන්ට අපි තීන්දුව කළා. අපි තේරුම් ගමු අඩුම ගානේ මොකක්ද මේ වෙන්ට යන්නේ වෙමින් තිබෙන්නේ කියලා. එසේ කියමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.